අද මම කියදරන රෙඩ් ඩෙඩ් බෝයි 2D ගේම් එක. අපි දැන් යම් මගේ ඩෙඩ් බෝයි 2D වෙබ් පේජ් එක මේ දින මම රෙඩ් ඩෙඩ් බෝයි වෙබ් පේජ් එක. මේ නම මගේ රෙඩ් ඩෙඩ් බෝයි නෙමෙයි. මේ දින මගේ ස්කෝ එක. මේ දින මගේ බෑග්ග්‍රවුන්ඩ් ඉමේජින්ස් එක. දැන් මට මේ රෙඩ් ඩෙඩ් බෝයි ව රන් කරන්න ඕන නම් කීබෝඩ් එකේ එන්ටර් බටන් එක ප්‍රෙස් කරන්න ඕන. අපි ප්‍රෙස් කරලා බලමු මොකක්ද දෙන්නේ කියලා. හරි. ඔන්න දැන් බාදගෙන ඉස්සරහට. දැන් බාද කුඩි උඩින් පන්නන්න ඕන නම් අපිට කීබෝඩ් එකේ එන්ටර් බටන් එක ප්‍රෙස් කරන්න ඕන. ඔය දැන් කීබෝඩ් එකේ එන්ටර් බටන් එක ප්‍රෙස් කරාම මෙයා උඩ යනවා. දැන් ටිකක් දුර අපි යනකොට බලන්නකො මයික් මේ බාදක දෙයක් අතර තියෙන දුර ස්පේස් එක කුඩා වෙනවා. බලන්න ටිකක් යනකොට බලන්නකො ඔන්න දෙක මගේ බාධක දෙයක් අතර තියෙන ස්ට්‍රෙස් එක කුඩා වුණා. මේ දැන් අපි දැන් බෝයිව ජම්ප් කරන ඕනේ ස්පීඩ් එකේ. දැන් අපි ඔන්න ඒ බාධක එක වැදුනට පස්සේ අපේ රෙඩ් ඩෙඩ් බෝයි ඩෙඩ් වෙනවා. දැන් මෙතන තියෙන ගේම් ඕවර් කියලා නිව් පේජ් එකක් ඇවිල්ලා US කෝ කියලා 5470 කියලා වෙනවා. මේක නිය මේ වෙබ් පේජ් එක ඕපන් කරනවා. දැන් අපිට ආයි රෙඩ් ඩෙඩ් බෝයි එකේ මුල් ආයි ගේම් එකක් ප්ලේ කරන්න ඕන නම් මෙතන මේ නිව් ගේම් කියන බටන් එක මවුස් එකෙන් ටික් එක දෙන්න ඕන. සාය අපි දැන් ඒටුපු වෙබ් පේජ් එකටම ආයි මුල් තත්තරම එනවා. දැන් අපි යම් මගේ VSA කෝඩ් එකේ ටයිප් කෝඩ් කරලා තියෙන ටික බලන්න. දැන් මෙතන තියෙන එක්ස්ප්ලෝරර් එකේ තියෙනවා බ්‍රැග්ග්‍රවුන්ඩ් ඉමේජ්, ඩෙඩ් ඉමේජ්, ඩෙඩ් MP3 කියලා තියෙනවා. index.html තියෙනවා, jump image එක තියෙනවා, jump sound එක තියෙනවා, run round image එක තියෙනවා, run sound එක තියෙනවා, strip.js තියෙනවා, style.cs තියෙනවා. දැන් අපි යම් මේ අපේ මූලිකත්වය ගන්න index.html code එක type කරලා තියෙනවා. මේ code එක නැත්තම් game එක run වෙන්නේ නැහැ. මේ code එකෙන් තමයි අපි style.cs එක link කරන්නේ. තව strip.js කියන එක link කරන්නේ මේකේ. style.cs කියන්නේ අපි style කරගන්න. ඒ කියන්නේ game එක ලස්සන කරගන්න, header වැඩ දාලා ඒක කරගන්න මේකේ. දැන් මෙතන තියෙනවා background image එක තියෙන මේ තින්නේ. background එක හදා ගන්න මෙතනින් තමයි හදා ගන්න ඕනේ. ඊපස්සේ මෙතන boy කියලා tag එකක් තියෙනවා. boy කියන tag එකේ boy ව වෙනස් කරගන්න ඕන, boy ගේ size එක වෙනස් කරගන්න ඕන. මෙතනින් අපි margin top එක වෙනස් කළා, height එක වෙනස් කළා, ඒව හදා ගන්න ඕන. දැන් score කියලා තියෙනවා. මගේ අර කළු පාට තිබ්බ round එකේ ඉඳලා එහෙම දුර එකක් තිබ්බේ. ඒකෙන් තමයි මේකේ score එකෙන් තමයි මේව හදාගන්නේ. දැන් end කියලා අර new page එකක් open වුණානේ. මේ තින්නේ ඒ tag එක. මේ code එකෙන් තමයි ඒක ඇදෙන්නේ. btn tag එක කියන්නේ මගේ new game කියලා බටන් එක තිබ්බේ. ඒකෙන් තමයි මේ ඔක්කොම හැදින්නේ. මේ තින්නේ එකේ කෝඩ් ටික මේතන දැන් height එක වෙනස් කරලා පස්සේ ඒක ලොකු වෙනවා, පොඩි වෙනවා, එහෙම හදාගත්ත හැකි. ඊට පස්සේ අපි යන් animation හදා ගන්න strip.js එකට. මේ තින්නේ function m event. function එකක් දාලා තමයි මේ හැම එකම හදාගෙන තින්නේ. දැන් අපිට තියෙනවා පල්ලට ඇද්දි තියෙනවා new audi run mp3. ඒ කියන්නේ මොකද? ඒ කියන්නේ අපි දැන් දුවනකොට සද්ද ඇහෙන්නේ මේකෙන්. දැන් මෙතන ආයෙ තියෙනවා new audi jum jump.mp3. ඒ කියන්නේ අපි උඩ පනිනකොට සද්ද ඇහෙන්නේ මෙතන. මේ තියෙන්නේ m function කියලා තියෙනවා function p කියලා දාලා ටැග් එකක් හදන අරුතේ. මේකෙන් වෙන්නේ බාධක ටික ඉදිරියට එන ටික හදාගන්නේ. දැන් මං කියන්නේ දර මගේ මේ ස්පේස් එක මා ඒ කියන්නේ බාධක දෙක අතර තියෙන ස්පේස් එක කුඩා වෙනවා කියලා. ඔව්. දැන් මෙතන මං දා තින 700. ඒකෙන් තාර ලොකුට වෙන්නේ බාධක දෙක අතර ස්පේස් එක ලොකුට වෙන්නේ මෙතනින්.
දැන් මෙතන 350 දා දෙනාට කුඩා වෙන්නේ ස්පේස් එක කුඩා වෙන්නේ මෙතන ඉතින් ඔව් දැන් ඊට පස්සේ තව පල්ලට යනකොට අපිට දෙන රන් ඉමේජ් ටික රන් එකේ උඩ පයින්නේ කොහොමද බෝයි කොයි වෙලාවෙදි උඩ පයින්න ඕනේ එහෙම හදාගන්න මෙතන මේ තින්නේ ෆන්ක්ෂන් රන් කියලා එකක් තියෙනවා ඒ ටැග් එකෙන් තමයි ඒක හදාගන්නේ දැන් ඊට පස්සේ තියෙනවා මෙතන ජම්ප් කියලා තියෙනවා ෆන්ක්ෂන් ජම්ප් කියලා තියෙනවා මේකෙන් තමයි බෝයි උඩ පයින්න කොතනද බාධකේ කොතනද උඩ පයින්න ඕනේ කොහොමද උඩ පයින්න කොච්චරක් උඩ පයින්න ඕනේද කොච්චරක් ආයි උඩ පැනන ගානට පල්ලට එන්න ඕනේද කියලා මෙතින් තමයි ඒක හැදින්නේ ඊට පස්සේ අපි තියෙනවා මේ තව පල්ලට ඇද තියෙනවා ෆන්ක්ෂන් B කියලා තියෙනවා ඒක ඒකෙන් තමයි බෝයිගේ සයිස් එක ඒව හදාගන්නේ ඒව මම කෝඩ් එක පෙන්වන්නම් ආයි මුලින් ඉඳලා ඊට පස්සේ ඔයගොල්ලෝ ඒව හදාගන්න ඊට පස්සේ ෆන්ක්ෂන් ස්කෝ කියලා තියෙනවා ස්කෝ කියන්නේ මොකද්ද ඒ කියන්නේ ස්කෝ එක දුවන්නේ බිඳුවේ ඉඳලා එහෙම දුවන්නේ එන්න එක තමයි මේක හදාගන්නේ ඊට පස්සේ තියෙන මෙතන ෆන්ක්ෂන් මූ කියලා තියෙනවා ඒකෙන් තාර කොතන කොයි වෙලාවෙද අපි ස්පේස් බටන් එක ඔබන්න ඕනේ එන්ටර් බටන් එක ඔතන ඔබන්න ඕනේ යන්නේ එක තමයි මෙතන තින්නේ ඊට පස්සේ ආයි තියෙනවා what is new audi .mp3 කියලා ඒකෙන් තමයි අපි අර මේ බෝයි වේ ඩෙඩ් වෙනකොට සවුන්ඩ් එක දාලා තියෙන මෙතන ඊට පස්සේ දැන් මෙතන ඩෙඩ් කියලා. ඩෙඩ් වෙන්නේ කොහොමද කොතනදී කොහොම වැදුනද බාධකේ කොහොම වැදුනොත්ද කියලා තමයි අපි මෙතන මේ ඩෙඩ් වෙන්නේ බොයි. එහෙම තමයි බලන්නේ. මෙතන මේ ෆන්ක්ෂන් ඩෙඩ් ටැග් එකෙන් කියන්නේ ඒ ටික තමයි. පස්සේ දැන් මෙතන ෆන්ක්ෂන් RD location.reload කියලා තියෙනවා. ඒ කියන්නේ අපි අර new game කියලා බටන් එකක් හදලා තිබ්බනේ. ඒ ගේම් එකේ ආයි දැන් ගේම් එකේ ඩෙඩ් වුණාට පස්සේ ආයි රීලෝඩ් කරලා අපි ආයි හිටපු තැත්තෙම ගියන්න ඕනේ. ඒ බට් ඒකෙන් තමයි මේ බටන් එක මේ ඒ බටන් එක හදාගන්නේ මෙන්න මේකෙන්. මේ R function RE location.reload කියන එකකින් තමයි. ඔව්. දැන් අදට දැන් මම ගේම් මගේ ගේම් එකේ මේ කෝඩ් ටික දැන් පෙන්නලා ඉවරම උඹට විස්තරත් කරා. දැන් ආයි උගොන්ට කෝඩ් ටික හරියට පෙවුන්න නැත්තම් ඔන්න බලා ගන්න මේ තියෙන්නේ index.html කෝඩ් ටික ඊට පස්සේ දැන් තියෙනවා අය style.cs කෝඩ් ටික මම පෙන්නන්න මෙතන තියෙනවා මම ස්කෝ එක ළඟට ගන්න පෙන්නන්න හරි දැන් මෙතන තියෙනවා boy tag එක ළඟට ගන්න තියෙනවා ඊටු ටික මම පෙන්නන්නම් දැන් දමතන end කියන බටන් එක ළඟට එනවා පෙන්නන්න මේ තියෙන්නේ isco කියලා දිනන end කියලා බටන් එක තියෙනවා මේ තියෙන්නේ අර new game කියන බටන් එක හදාගන්න ටික මේ තියෙන්නේ දැන් javascript එක පෙන්නන්න මේ තියෙන්නේ function කියලා තියෙනවා event කියලා තියෙනවා audio කියලා තියෙනවා මේ තියෙන්නේ ටික මේ තියෙන්නේ තව තියෙනවා හරි දැන් මම කෝඩ් ඔක්කොම පෙන්නුවා හරි මම ගේම් එක ඔයගොල්ලොත් උත්සාහ කරලා බලන්න ගේම් එකක් හදන්න ගේම් එකක් හදලා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් බොක්ස් එකේ මැසේජ් එකක් දාලා තියන්න මයි මට ලයික් කරන්න ඔයගොල්ලොන්ගේ යාළුවන්ට මාව මේ මගේ ලින්ක් එක ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කළ නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කළා යාළුවන්ට කියන්නේ සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඔයගොන්ට තව වීඩියෝ කරන් එන්නම් මං ගේම් එක හොඳ ගේම් එකක් හදලා ආයමස්සරයක් හරි සීලු දිනාටම බොහොම ස්තුතියි